සිදංකා නිදහස් පක්ෂය ස්වාධීන වෙන්න තීරණය කරා. එතකොට පක්ෂය විශේෂයෙන් කතා කරා මගේ තනතුර ස්වාධීන තනතුරක් බැවින් ඉවත් වීම අවශ්‍ය නැහැ කියලා. හැබැයි මම පක්ෂයට දැනුම් දුන්නා ස්වාධීන තනතුරක් වුවත් මම යෝජනා වුණේ ආණ්ඩු පක්ෂය. ඒ නිසා මට සදාචාරාත්මකව ඒ තනතුරේ ඉන්න බෑ. මම ඒ නිසා ඉල්ලාසීම ව්‍යවස්ථානුකූලව තියෙන ජනාධිපතිවරයාට මම යවන්න ඕනේ ඉල්ලාසීම. යවුවා. ඒ යවුවාට පසුව එතුමා එක පිළිගෙන පාර්ලිමේන්තුවට එවිය යුතුයි. ඒක උනේ නැහැ. ඉතින් අපේ සාකච්ඡාවකදී නැවත ඉල්ලීමක් වුණා. ඉතින් මම පාර්ලිමේන්තුවට පැහැදිලි ප්‍රකාශයක් කරා. මම ඉන්නේ මේ අප්‍රේල් මාසේ විතරයි. ඒ අප්‍රේල් මාසෙත් මම කිසිම වරප්‍රසාදයක් තනතුරට හිමි භුක්ති විඳින්නේ නැහැ. මම ඊයේ දවසේ නැවතත් ජනාධිපතිතුමාටත් ලිපියක පිටපත කතානායකතුමාටත් යවුවා. මම අද දවසේ අද 30 වෙනිදා මගේ නියෝජ්‍ය කතානායක ධුරයේ කටයුතු කරන්නේ නැහැ කියන එක. රජයට සිද්ධ වෙනවා ලබන පාර්ලිමේන්තු වාරයේ 4 වෙනිදා පළවෙනි කාරණාව හැටියට නියෝජ්‍ය කතානායකවරයෙකු පත් කර ගැනීම.